Unlimited History අපේ ජාතික කතාව අපි නැවතත් අපේ 61 වෙනි කොටසේ දෙවැනි මාගේ සාකච්ඡාවට පිවිසෙමු ප්‍රවෘත්ති අහලා ඉතින් රටේ තොටේ තත්ත්වය ඔබ දන්නවා සංචරණ සීමා තවත් දිගු වුණා ඒ පිළිබඳව විවිධ අදහස් තිබුණත් අපිට ඒ යථාර්ථයට ඒ තත්ත්වයට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා කොහොම වුණත් මම හිතන්නේ ඔබට අපි පුංචි ඉල්ලීමක් කරනවා මේ දවස්වල ගෙවල් වලට වෙලා ඉන්න කියන ඉල්ලීමත් එක්ක මේ අපි කරන් යන අපේ රටේ හෙළයන්ගේ ඉතිහාසය මතු කරන මේ සත්කාරයට ඔබට පුළුවන් යාළු මිත්‍රාදීන් අතර මේ දවස්වල ෂෙයා වෙන බොහොම විහිළු සහගත එහෙමත් නැත්නම් බොහොම නිදහස් අදහස් වගේම අපේ වැඩසටහනත් අපි බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා ඔබට හැකියාවක් තියෙනවා නම් තව කෙනෙක්ට යවන්න තව පිටරට ඉන්න ඔබේ මිත්‍රෙක්ට යවන්න දැන්ටමත් ඒ යුතුකම බොහෝ දෙනෙක් කරමින් ඉන්නවා ඉතින් මොකද මේ රටේ ඉතිහාසය අපේ රටේ වර්තමානයේ එන්න ඉන්න පරම්පරාව වර්තමානයේ බිහිවෙමින් ඉන්න පරම්පරාවෙන් අපේ ඉතිහාසය මිදෙමින් පවතිනවා ඒක මහාචාර්යතුමනි විශේෂයෙන් මේ YouTube මාධ්‍යයේ බොහොම සිංහල හරිම සිංහල වචනෙන් කියනවා නම් අපේ ඉතිහාසය භක්ෂණය කරමින් ඉන්නවා විනාශ කරමින් ඉන්නවා හිතලු ඕන කෙනෙක්ට දැන් සමාජ මාධ්‍යයට ඇවිල්ලා ස්ථාපනය කරන්න පුළුවන් අන්ධෙක් එහෙම නැත්නම් අන්ධ පුද්ගලයෙක්ව ගෙනල්ලා එයාගේ මනෝ විකාර යන් සමහර ලාවට සීගිරිය ගැන හරි මොනවා හරි ගැන ඔහු දක්වපු ඔහුට හිතෙන හිතලු ඉදිරිපත් කරන්න පුළුවන් ඉතින් ඊට වැඩිය විද්‍යාත්මක අලුත් විද්‍යාත්මක තාර්කික පරම්පරාවක් බිහි වෙනකොට අපි මේ පුරා විද්‍යාත්මකව සහ ඉතිහාස විද්‍යාත්මකව අපි කරන් යන වැඩේට ඔබේ උදව්ව ලබා දෙන්න අනිත් එක අපි YouTube නාලිකාවල ක්‍රියා කරන මිත්‍රයන්ගෙන් ඉල්ලා සිටිනවා මම හිතන්නේ මම එකවරකුත් කිව්වා මම මේ YouTube නාලිකාවක් කරන මිත්‍රයෙක්ගෙන් සර් මේ ඔහු කිව්වා අපේ වැඩසටහන නිරන්තරයෙන් ඔහු අහනවා කියලා මං හැවුවා මේ ඇයි සහෝදරයා ඔහොම මේ බොරු කියන්නේ කියලා එතකොට ඉඳන් කිව්වා මම ජීවත් වෙන්නේ ඒකෙන්නේ කියලා නුවන් සා මහාචාර්යතුමා වගේ ඇත්ත කිව්වා මට ජීවත් වෙන්න බැරු යනවානේ කියලා කිව්වා මේ ඔය ගල් ගුහාස රින්ගන කෙනෙක් ඉතින් අපිට එහෙම මේ තොරුම්බල් එල්ලගෙන යකඩ ගොඩවල් එල්ලගෙන වෙනත් වේශයක් මවාපාගෙන ඉතිහාස ඉදිරිපත් කරන්න ඕනේ අපි බොහොම බුද්ධිමය සබුද්ධික සංවාදයක් ඔස්සේ එහෙම නැත්තම් විද්‍යාත්මකව තමයි අපේ කතා බහ අරගෙන යන්නේ ඒකින්ද තමයි අද විශේෂ කොටම අපි මේ ලියන කියන ඉතිහාසය පිළිබඳව අපේ අක්ෂර ඉතිහාසය පිළිබඳව බොහෝ දෙනෙක් එල්ලීමක් කරලා තිබ්බා අපි ඒක සාකච්ඡාව අද 61 වෙනි කොටසේ ආරම්භ කරන්න යන්නේ මහාචාර්ය රාජ්චෝම දෙවියන්ට මම බොහොම ගෞරවයෙන් ඒකට ආරාධනා කරනවා ඔව් නුවන් අපි ලංකාවේ අක්ෂර සම්භවය ගැන සහ අක්ෂර විකාශය වීම ගැන ඉතාම දීර්ඝව සාකච්ඡා කිරීම අවශ්‍යයි මොකද කිසියම් සමාජයකට අක්ෂර කලාව ලැබීම තමයි ඒ සමාජය ඉදිරියට යන ගමන දෙගුණයකින් තුන්ගුණයකින් ඉදිරියට තල්ලු කරලා දාන බලවේගය. එතකොට අපි අපේ රටේ අකුරක් ලිවීම, ඒ කියන්නේ කියවලා තේරුම් ගත හැකි අන්දමේ අකුරක්. ඒ අකුරු පාවිච්චි කළා එලෙස තේරුම් ගත හැකි අදහසක් ඉදිරිපත් කිරීමේ ඉතිහාසය සාමාන්‍යයෙන් අපි සලකන්නේ මීට අවුරුදු 2350ක් පමණ ඈතකට ගමන් කරනවායි කියලා. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 250 දී පමණ මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කරාම ඉන් පස්සේ අපේ රටේ ලියවී තිබෙන පුරාණතම සෙල්ලිපි දිහා බැලුවම අපට මේ අක්ෂර අඳුනා ගන්න පුළුවන්. ඉතින් ඇත්තෙන්ම අර්ථය දැනගත්තත් නොදැනගත්තත් මේ රටේ බොහෝ දෙනා දන්නවා බ්‍රාහ්මී අක්ෂර කියන වචනේ. සමහරු කියනවා අම්මෝ මේවා අපිට කියව ගන්න බෑ මෙව්වා නිකන් මේ බ්‍රාහ්මී අකුරු වගේ නේ කියලා කියනවා. ඉතින් ඒ නිසා අද අපි වැඩසටහන පාවිච්චි කරන්නේ ඒ බ්‍රාහ්මී අකුරු එහෙම නැත්නම් අපේ රටේ තිබුණු පුරාණ අකුරු බ්‍රාහ්මී අකුරු පමණක් නෙමෙයි ඒ ඒ සන්දර්භය ගැන ඒක ඇති වෙච්ච හැටි ඒ අකුරු ලිවීම සඳහා ඇති වෙච්ච අවශ්‍යතාව මේවා පිළිබඳ යම්කිසි අදහසක් සාකච්ඡා කරන්න. මොකද දැන් අද
අපි මේ සමාජයේ යා කරලා ඒකාබද්ධ කරලා තියෙන ආකාර දෙකක් තියෙනවා. එකක් අපේ භාෂණය. අනිත් පැත්තෙන් අපේ අක්ෂර. භාෂණය සහ අක්ෂර කියන දෙකම මනුෂ්‍ය ශිෂ්ටාචාරය තාම වේගයෙන් ඉදිරියට තල්ලු කරලා දැම්මා. දැන් අපි එක සැරේකුත් කිව්වා මනුෂ්‍ය පරිණාමයේ CI කියලා අපි උත්කල්පනය කරොත් ඒ ගත වෙච්ච කාලය ඒකෙන් 97%ක්ම මිනිස්සු හිටියේ භාෂාවක් නැතුව අක්ෂර පද්ධතියක් නැතුව ගල් ගුහාවල සංචාරක ජීවිතයක් ගත කරමින් තමයි 97ක කාල පරිච්ඡේදයක් හිටියේ. එතකොට එහෙම 97ක් එහෙම හිටපු අය ඉතුරු 103ේදී මේ අපට පේන ග්‍රහ වස්තු තරණය කරන්න පවා යන්න තරම් විශාල දියුණුවක් ලැබුවා. මේක අපි ප්‍රශ්න කරලා අහන්න ඕනේ මේක උනේ ඇයි කියලා. ඒ මේක වෙන්න හේතුව තමයි මිනිස්සු මේ හෝමෝ සේපියන් කියන මානවයා මේ භාෂණය කියන එක නිෂ්පාදනය කරා. භාෂණය කියන්නේ උච්චාරණය කිරීම. යමක් උච්චාරණය කළා ශබ්දයක් යම් කිසි කෙනෙකුට අදහසක් පැවරීම. දැන් භාෂාව නිෂ්පාදනය කිරීම නිසා මනුෂ්‍යයන්ට ඉතා සමීප වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ කියන්නේ සාමූහිකව වැඩ කරන්න. දැන් අපි කියමු මීට අවුරුදු 100,000කට උඩදී මිනිස්සුන්ට ලොකු සතෙක් දඩයන් කරගන්න ඕන වුණාම තනි කෙනෙකුට ගිහිල්ලා ඒක කරන්න බෑනේ. ඒකට කණ්ඩායමක් ඕන. කණ්ඩායමක් එක්ක ගිහිල්ලා ලොකු සතෙක් දඩයන් කරනකොට සංනිවේදනය කරන්න ඕනනේ. මේක කොහොමද කරන්නේ? මෙතනින් සතා එවියොන් දැන් මෙහෙම කරන්න, මෙහෙම පාර දෙන්න, මෙතනට එන්න. ඒතර මේකට භාෂණය අවශ්‍යයි. එතකොට භාෂණය දැන් සාමාන්‍යයෙන් ලෝකෙ පිළිගැනීමක් තියෙනවා. මීට අවුරුදු 150,000කට පමණ උඩදී අපි මේ අපේ හෝමෝ සේපියන් කියන වර්ගයේ භාෂණය ආරම්භ කරන්න මූලික දේවල් කරන්න ඇති. සමහර අය කියනවා නෑ ඒක අවුරුදු 100,000කට උඩදී තමයි පටන් ගන්න ඇත්තේ කියලා. ඒ කොහොම වෙතත් මේ භාෂණය ඇති කරන්න මිනිහට පුළුවන්කම ඇති උනේ ඒ තිබි මිනිස්යාගේ තිබිච්ච කිසියම් ඥානමය වෙනස් වීමක් නිසා. මේ ඥානයක් තියෙනවා. ඒක ඥාන විද්‍යාඥයෝ හඳුන්වන්නේ ෆොක්ස් P10 දෙක ෆොක්ස් P2 කියන ඥානය. මෙන්න මේ ඥානයේ ඇතිවෙච්ච මියුටේෂන් කියන එක, ඒ කියන්නේ නිලීන වීමේ ලක්ෂණයක් හෝ ඒ ඥානයේ ඇතිවෙච්ච යම්කිසි තත්ත්වයක් නිසා තමයි උච්චාරණය කරන්න පුළුවන් වුණේ කියලා අද ලෝකෙ පිළිගැනීමක් තියෙනවා. ඔය භාෂාවට සම්බන්ධ ඥානය කියලා එක කියන ඕනගෙනට අන්තර්ජාලයට කියලා Fox P2 කියලා ටයිප් කරොත් එහෙම හොයාගන්න පුළුවන් ඒ ඥානයේ විස්තර ටික. ඒ ඥානයේ ඡායරූපගත කරලක් තියෙනවා ඉලෙක්ට්‍රෝනින් ආන්නක්ෂ වලින්. ඉතින් ඒ අපේ අයත් අපේ මිනිස්සු කියන වර්ගයට ඒක යම්කිසි විකරණයක් ඇති වුණා උච්චාරණය කරන්න මේ මහා ප්‍රාචීරයට වමේ රුධිරය ගලාගෙන යන රුධිර නාල විශාල වෙලා එතකොට ඒ නාලේ යන සිදුරු මේ ලොකු වෙලා ඒවා මේ පුරාවිද්‍යාඥයෝ තේරුම් අරන් තියෙනවා පුරාණ ඇට සැකිලි හොයාගෙන එහෙම උණයි කියලා. එතකොට භාෂණය එක පැත්තකින්. එතකොට භාෂණය පටන් ගත්තෙත් මිනිස්සු මේ ස්වභාව ධර්ම හා සත්තුන්ගේ තියෙන සද්දත් එක්ක. මොකද මම මේක කියන්න හේතුව මේ අකුරු හැදිලා තියෙනත් ඒ අකුරු වලට ආවේ දැන් භාෂාව කියලා කතා කරන දේනේ අපි ලියන්නේ. එතකොට එහෙමනම් භාෂාවේ තියෙන ශබ්ද වලට තමයි රූප නිෂ්පාදනය කරන්න ඕන නේ. අ කිව්වොත් එහෙම අයන්නට රූපයක් හදන්න ඕනනේ. ක කිව්වොත් එහෙම ශබ්දයක් නේ. ඒ ශබ්දයට රූපයක් නිර්මාණය කරන්න. එහෙනම් භාෂාව සහ අක්ෂර අතර සම්බන්ධතාවක් තියෙනවා. හරි මිනිහ දැන් කෙනෙක් අහන්න පුළුවන් දැන් එකපාරට මොකද මිනිස්සුන්ට භාෂාව මිනිස්සුන්ට විතරක් පුළුවන් උනේ. සත්තුන්ට බැරිද භාෂාවක් පාවිච්චි කරන්න? දැන් සත්තුන්ටත් යම් දුරකට භාෂාවක් තියෙනවා. ඒත් අපි වගේ දියුණු කරපු භාෂාවක් නෙමෙයි. ඒගොල්ලන්ට අර සහජය කියලා එකක් තියෙනවානේ ඉන්ස්ටින්ක්ස් කියලා જાතිය. ඒ ඉන්ස්ටින්ක්ස් වලින් එන ශබ්ද තමයි ඒගොල්ලන්ට තියෙන. ඒ කියන්නේ ඔය පුරුපුරු ගාන ඒවා මියු මියු කියන ඒවා. ඒකම කාක්කට පුළුවන් නේ කෑ ගැහුවම කාක්ක රොත්තක් ගෙන්න ගන්න. ගෙන්න ගන්න පුළුවන්. හැබැයි සමහර ලාට හැම වෙලාවෙම කාක්ක කෑ ගැහුවා කියලා රොත්ත ඉන්නෙත් නෑනේ. මේ මොකක් හරි ඒ ආවේනික ස්වරයක් පිට කරාම තියෙනවා. ස්වරයක් තියෙනවා. ඒ ස්වර අනුව තමයි දැන් සුනකෙක් වුණත් හැම වෙලාවෙම බුරණ එක විතරක් නෙමෙයිනේ කරන්නේ. ස්වාමියා දැක්කම එක විදියක් මේ යමක් කරගන්න ඕන වෙනකොට වෙන විදියක්. ඒක ඒගොල්ලන්ගේ ශබ්ද තියෙනවා. ඒ කියන්නේ ස්වර මේ සංඛ්‍යාත වෙනස් කරමින් කරන නගන ශබ්ද. ඉතින් ඇත්තෙන්ම දැන් අද ලෝකෙ කියනවා මිනිස්සු භාෂාවක් කතා කරන්න කලින් මොනවද කරේ කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඒගොල්ලෝ කලේ මේ සත්තුන්ගේ සහ ශවයේ ශබ්ද අනුකරණය කිරීම කියලා. ඒකට කියනවා ඔනොමැටෝෆියා කියලා වචනයක් තියෙනවා. එතකොට සත්තුන්ගේ ශබ්දාශ්‍රයෙන් භාෂාවකට නැගීම.
ඕක අද දැන් මම මේ මේ අදහස් පන්ති කාමරේ උගන්වන කොටත් ශිෂ්‍යයන්ට පැහැදිලි කරලා දෙන්නේ අදටත් අපි මේ ඔනොමැටොපියා කියන භාෂාව පාවිච්චි කරනවා නුවන් දැන් බලන්න දැන් අපි මේ පූසට කතා කරන ශබ්දයක් තියෙනවා දැන් පූසට සේ 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 කියලා කතා කරනවා එතකොට සේ සේ කොහම ඕනම පූසෙන් නතර වෙලා බලනවා බලනවානේ හරි ඉතින් මේ දැන් අපි කවදාකවත් සුනකයට සේ සේ කියන්නේ නැහැ හරි සුනකයට කතා කර වෙන භාෂාවක් තියෙනවා කුකුලට කතා කරන්නේ බාබා කියලා. හතර කුකුලයකට සංවේදී වෙනවා. මේ බාබා, සේසේ, ඉංජු ඉංජු, ඒ දිරි දිරි දහ දහ මේ ඔක්කොම වචන මේ ශබ්ද හැදිලා තියෙන්නේ. අර සත් ඒ ඒ අදාළ සත්තුන් විසින් නගන ශබ්ද වලට සාපේක්ෂව. දැන් අපි අලිත් එක්ක වැඩ කරපු జాතියක් හින්දා අලින්ට කතා කරන්න අපිට ගොඩක් වචන තියෙනවා නේද? වචන තියෙනවා. හරි. ඒතර අලියා දන ගහනවා, රේනම නෝ නේ. ඒතර ඒ වගේ දේවල් කරනවා. එතකොට මේ ඒ ඔනොමැටොපියා කියන සංකල්පය. ඉතින් ඒවෙන් මිනිස්සු භාෂාවල් හදාගත්තා. අන්තිමට භාෂාව උච්චාරණය කියන එක ඉදිරියට ගෙනල්ලා ඉවර වෙලා මිනිස්සුන්ට එක කාලයකදී අවශ්‍ය වුණා අකුරු ලියන්න. කෙනෙක් අහන්න පුළුවන් ඇයි අකුරු ලියන්න ඕමනා වුනේ කියලා. දැන් බලන්න මනුෂ්‍ය ඉතිහාසය. මනුෂ්‍යයාගේ පරිණාමය අවුරුදු දසලක්ෂ 3කට විතර දැන් පස්සට ගෙනියනවානේ. ඒ දසලක්ෂ 3ක් අවුරුදු පස්සට ඉඳලා මිනිස්සු ඇවිල්ලා මිනිස්සු භාෂාවක් නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ මීට අවුරුදු 150,000කට උඩදී ඉඳලා. හරි මිලියන 3ක් එහා පැත්තේ ඉඳලා ආපු ගමනේදී අවුරුදු 150,000කට පමණ උඩදී මූලිකව ඒ උච්චාරණය කියන එක ඇති කරගන්න මිනිස්සු මාසෙ ගත්තා කියලා කියනවා. उत्पादने भाषा सिंगल ඒව මේ පස්සේ කාලේ ඇතිවෙච්ච දේවල් භාෂාවක් කියලා කියන්නේ තමාගේ ඉදිරියේ ඉන්න කෙනාට අදහසක් sannivedanaya කරන්න පුළුවන් යම්කිසි උච්චාරණයක් ඒ තමයි අපි භාෂාව කියලා කියන්නේ එතකොට එහෙම කරලා ඉවර වෙලා නුවන් අකුරක් නිෂ්පාදනය කරන්ද මිනිහා අකුරක් නිෂ්පාදනය කරේ මීට අවුරුදු 6000කට උඩදී එන බොහොම ළඟයි හිතේ බොහොම ළඟයි නේ නේ දැන් අපි දැන් අපිට අවුරුදු 6000ක් කියලා නිකන් කියවොත් හිතන අනේ හරි පරණයි නේ කියලා නමුත් අපි මිනිහාගේ ගමන අවුරුදු මිලියන 3යි භාෂාව උත්පාදනය කරේ අවුරුදු ලක්ෂයයි අකුරක් හැදුවේ අවුරුදු 6000යි කිව්වම අපිට දෙනවා අනේ 6000 කියන්නේ මේ අදියිය වගේ කියලා ඒක තමයි මම මේ කියන්න ගියේ මේ මිනිස් ප්‍රගමනයේ ඊටාම මෑත කාලයක තමයි මිනිස්සු අකුරු නිෂ්පාදනය කළේ එතකොට අකුරු නිෂ්පාදනය කරා කියලා කිව්වම දැන් හුඟා ප්‍රශ්න අපේ ශ්‍රාවකෙන්ට ඇති වෙනවා අපේ දරුවෝ මේවා අහගෙන ඉන්නවා කොහෙද අකුරු හැදුවේ ඇයි අකුරු හැදුවේ මොනවද පරණ අකුරු ආ පරණ අකුරු මොනවද අපි ප්‍රශ්න ගණනාවක් මේකත් එක්කම ඇති වෙනවා දැන් අපි දන්නවා මේ ඉස්සෙල්ලා මම කියන්නම් අක්ෂර අකුරක් හදන්න උවමනා වෙන්නේ ඇයි කියන එක දැන් අකුරක් හදනවයි කියන එකත් මේ එකපාරට අකුරක් නැතුව ඉඳලා ඉරිදා සඳුදට අකුරක් හදන්න බෑ ඒක දිග කාලයක් තිස්සේ වෙච්ච දෙයක් දැන් ඇත්තෙම නුවන් මේවා ගැන පරීක්ෂණ කරපු අය පෙන්නලා දීලා තියෙනවා අකුරක් සම්පූර්ණත්වයට පත් වෙන්න යන්නේ නැති කියලා අවුරුදු 1000ක් 1200ක් විතර කාලයක් ගියාට පස්සේ අකුරක් සම්පූර්ණත්වයට පත් වෙන්නේ දැන් අකුරු ලියන්න ඕනුනේ ඇයි කියන ප්‍රශ්නේ ඊළඟට තියෙනවා දැන් ඔය අකුරු ලියන්න ඕනුනේ වෙලෙන්දන්ට ඊළඟට පාලකින්ට මොකද පාලකින්ට උවමනා වුණා නීති කියන જાතිය සටහන් කරලා තියන්න නීති ගේන්න බෑනේ මතකේ නීති වෙනස් කරන්න පුළුවන් එහෙනම් නීති ලියන්න ඕන නීති වලටත් කලින් මිනිස්සුන්ට උවමනා වුණේ මේ වෙළඳ කටයුතු වලදී ඒ වෙළඳ දේවල් වෙළඳාමට යොමු කරන භාණ්ඩ වෙන්න පුළුවන් ආදායම වියදම ලාභය මේ වගේ දේවල් සටහන් කරන්න ඒ අය තමයි පළවෙනි වතාවට මේ සටහන් කිරීම පටන් ගත්තේ දැන් මේ පිළිබඳ සාක්ෂි තියෙනවා මීට අවුරුදු අපිට තේරෙන හැටියට ක්‍රිස්තු පූර්ව 4000 ක්‍රිස්තු පූර්ව 4000 කියලා කියන්නේ මීට අවුරුදු 6000කට උඩදී මේ යුප්‍රටිස් ටයිග්‍රිස් ගංගා නිම්නේ අපි දන්නා සුමේරියාව කියලා ඒ කාලේ හඳුන්වන්නේ බැබිලෝනියාව කියලා පස්සේ කාලෙක හඳුන්වුවා මේ ශිෂ්ටාචාරයේ හිටපු මිනිස්සු තමයි මේ අකුරු නිෂ්පාදනය කරන්න පළවෙනියෙන්ම වෑයම් කරා කියලා අපිට පේන්නේ ඊට පස්සේ පාරාවු රජවරුන්ගේ මේ නයිල් නිම්නේ ආශ්‍රිතව තිබෙන ඒ ඉජිප්තු ශිෂ්ටාචාරයේ රූපාක්ෂරව පාවිච්චි කළා තියෙනවා ලියන්න
ඒ වගේ ලෝකයේ නොඑක් ඥාතීන් තමන් ඊටම ස්වාධීනව ලියන්න පටන් අරගෙන තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මායාවරු මායාවරුන්ගේ තියෙන මායා ලේඛන ඊට පස්සේ ඉන්දු නිම්නයට આવොත් එම ඉන්දු නිම්නයේ අක්ෂර චීනෙට ගියොත් එම චීනයේ තියෙන ලෝකඩ යුගයේ අක්ෂර ඊළඟට කැෂ්බංගේ කටුවල ලියලා තියෙන පූජනීය ලේඛන ඒවා ඊටාම පුරාණ කාලයක ඒවා එහෙම ලිව්වා. ඉතින් හුඟක් රටවල් දැන් යුරෝපයේත් එහෙමයි ස්කැන්ඩිනේවියාවේ තියෙනවා රොංගු රොංගු කියලා අකුරු ජාතියක්. එතකොට ලීනිය A කියලා එකක් තියෙනවා ග්‍රීක දූපත්වල. ලීනිය B කියලා තියෙනවා මයිසීනියන් දූපත්වල. එතකොට මේ වගේ එට්‍රස්කන් කළ ශිෂ්ටාචාරයක් තියෙනවා. වුන්ට තිබුණා අකුරු පද්ධතියක් හදාගත්ත ඒවා මිනිස් ඉතිහාසයේ විවිධ කාල පරිච්ඡේදවල මිනිසා මේ දවැන්ත බුද්ධිමය කාර්ය කරන්න පටන් ගත්තා. එතකොට දැන් මේ ශ්‍රාවකයන්ට හරි මේ ලෝකෙ ගැන ඔක්කොම කිව්වනේ. දැන් අද අපිට මොකද වුනේ? අපි කොහොමද අකුරු මේවා කරේ? ඇත්තෙම මම කිව්වා වගේ අපට අපේ රටේ පේන පුරාණතම අක්ෂර පද්ධතිය තමයි බ්‍රාහ්මීය අක්ෂර පද්ධතිය. මේ බ්‍රාහ්මීය අක්ෂර පද්ධතිය අපේ නිෂ්පාදනයක් නෙමෙයි. මේ බ්‍රාහ්මීය අක්ෂර පද්ධතිය අපට ලැබුණේ අසල්වාසී ඉන්දියාවෙන්. අපි දන්නවා මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කරන කාලේ ඉන්දියාවේ හිටපු මහාදිරාජ අශෝක ඔහුගේ ඔහු ඉන්දියාව පුරාම ලිපි පිහිටෙව්වා. සෙල්ලිපි. ඒවට අපි ධම්මලිපි කියලා කියනවායි කියලා පහුගිය වැඩසටහනේ කිව්වා. මේ සෙල්ලිපි ලියා තිබෙන්නේ බ්‍රාහ්මී කියන අක්ෂර වලින්. හරි, අපට පෙන්වන්න පුළුවන් මේ මේ ඡායාරූපයක් බ්‍රාහ්මී අක්ෂරවල. ඊටාම කෝණාකාර අක්ෂර. මේ දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම මේ ගයන්න වගේ එකක් ගත්තොත් අපි කයන්න ගමු. කයන්න ගත්තොත් හරියටම එකතු කිරීමේ ලකුණක්. ඒක තමයි ප්‍රක්‍ණි කයන්න. ධන ලකුණ. ධන ලකුණ වගේ අකුරක්. එතකොට මේවා කෝණාකාර අකුරු. මේවා ආවේ ඉන්දියාවෙන්. එතකොට දැන් මේක ඉතාම වැදගත් දෙයක් තියෙනවා. මොකක්ද? අපි මෙතෙක් කාලයකට ඉගෙන ගත්තා හා ඉගෙනුවා මේ බ්‍රාහ්මී අක්ෂර ඉන්දියාවෙන් ලංකාවට ලැබුණේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුත්තෙන් පස්සේ කාලේ කියලා. ඉතින් අපි දන්නවා මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන කාලය දැල වශයෙන් ගත්තොත් එම ක්‍රිස්තු පූර්ව 250. මේට අවුරුදු 1250කට කලින් තමයි මිහිඳු හාමුදුරුවෝ මෙහෙට වැඩම කරේ කියලා අපි පිළිගන්නවා. ඒ කාලේ අපට අකුරු ලැබුණයි කියලා. හැබැයි මේ මෑත කාලේ කරලා තියෙන පරිවර්ෂණ ලංකාවේ හා දකුණු ඉන්දියාවේ මේ බ්‍රාහ්මී අක්ෂර භාවිත වූ කාලය ක්‍රිස්තු පූර්ව 250 නෙමෙයි කියලා දැන් විශාල මතයක් ගොඩනගලා තියෙනවා. මෙහිදී මතක් කළ යුතුයි ආචාර්ය සිරාන් දැරණියගල මෙරටේ ඉන්න ඉතාම ප්‍රමුඛ පෙළේ පුරාගාමි පුරාවිද්‍යාඥයෙක්. එතුමා අනුරාධපුරයේ තුළුණුවර ප්‍රදේශයේ කරපු පුරාවිද්‍යාත්මක කැණීමකදී සොයාගත් එක්තරා වළංකටුවක තිබෙන බ්‍රාහ්මී සම්ප්‍රදායේ අකුරක් ඒ වළංකටුවේ සටහන් කරලා තිබුණා. ඒ වළංකටුව තිබෙන ස්තරය ක්‍රිස්තු පුර 4 වෙනි සතවර්ෂයේට කාල නිර්ණය කරලා තිබුණා. ඒ කියන්නේ අපි දන්න කාලයට වැඩිය අවුරුදු 200ක් පිටිපස්සට ගිහිල්ලා තියෙනවා අපහු. ඒ කියන්නේ මිහිඳු හාමුදුරුව වැඩම කරන්ඩ මේ රටට වැඩම කරන්ඩ අවුරුදු 200කට කලින්. ඒ කියන්නේ අශෝක රජතුමාගේ පාලන කාලයට අවුරුදු 200කට පමණ කලින් බ්‍රාහ්මී අක්ෂර භාවිතයේ තිබුණයි කියන මතය ආචාර්ය දරණේගලගේ හොසා ගැනීමෙන් පේන්න ගත්තා. දැන් මේකට විශාල ප්‍රතිවිරෝධතාවක් ආවා ලෝකේ. මොකද මේ බ්‍රාහ්මී අක්ෂර භාවිත කරන්න පටන් ගත්තේ අශෝක රජතුමායි කියන එක ලෝකෙ පිළි අරන් තිබුණා. විශේෂයෙන්ම ජර්මන් ජාතික පඬිවරු, දැන් ওই බියුලර් වගේ පඬිවරු. එයායි කිව්වේ එයා නිර්මාණය කළාම තිබුණ අදහස ඊළඟට හැරි ෆෝල්ක් වගේ අය ස්ථාපනය කළා තිබුණා මේ බ්‍රාහ්මී මෙන්න මේ කාලේ තමයි හැදෙන්නේ. දැන් එකපාරට මේක වෙනස් කරන සොයාගැනීමක් ආවම මේ ඔක්කොම නිකන් දෙදරන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ දැරණිගල මහත්මයා සොයාගත්ත ඒ වැදගත් සොයා ගැනීම කාලයක් තිස්සේ විවේචනයට ලක්වෙමින් තිබිලා ඊට පස්සේ වෙන වෙන අය විසින් කරපු සොයා ගැනීම් වලින් මේ දැරණිගල මහත්මයාගේ අදහස සනාථ වෙන්න ඒකට වැඩි බරක් වැටෙන්න පටන් ගත්තා. දැන් විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන දකුණු ඉන්දියාවේ රාජන් සහ සතිෂ් කුමාර් කියලා පුරාවිද්‍යාඥයෝ දෙන්නෙක් කොණ්ඩුමණාල් කියන ස්ථානයේ කරපු කැණීමකින් සොහොනක් කැනලා ඒ සොහොන ඇතුලේ තිබිච්ච වළංකටුවක බ්‍රාහ්මී අකුරු සටහන් කරලා තිබුණා. ඒක ඒගොල්ලෝ ක්‍රිස්තු පූර්ව
හයවැනි සතවර්ෂයට කාල නිර්ණය කරලා තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජර ධර්මාන සමය වෙනකොටත් බ්‍රාහ්මී අක්ෂර භාවිත වුණයි කියලා. දැන් මේක දැන් අද ලෝකේ මේක මේ මේ ප්‍රශ්න වලට ලක් කරමින් තියෙන දෙයක්. ඒ වගේම අනුරාධපුරයේ අපේ රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය තුසිත මෙන්දිස් විසින් කරපු අන්දර වැව කියන ස්ථානයේ කරපු කැණීමකදී ඒ සොහනක් ඇතුළේ තිබිච්ච ගත්ත වළංකටු කැබැල්ලකට අර වගේම දරණිදල මහත්තයා වගේම පැරණි දිනයක් ක්‍රිස්තු පූර්ව මට හිතෙන්නේ 5 වෙනි සතවර්ෂය වගේ කාලයකට එක යොමු කළා තියෙනවා. එතකොට අපි දන්නව එහෙනම් බ්‍රාහ්මී අකුරු ලියන්න පටන් ගන්න තියෙන්නේ මිහිඳු ආවට ආපු කාලෙම නෙමෙයි කියන මතයට ප්‍රතිපක්ෂ අදහස් සාක්ෂි පුරාවිද්‍යාත්මක සාක්ෂි දැන් ලැබෙමින් තියෙනවා. ඉතින් එහෙමනම් දැන් ඒක සනාථ කරන්න පුළුවන් අදහස් තව තියෙනවා. දැන් ඔය ඉන්දියාවේ තියෙන ඇතැම් මූර්ති කර්මවල පෙන්වලා තියෙනවා සිද්ධාර්ථ බෝධිසත්වයන් සිද්ධාර්ථ කුමාරයා මේ මේ පාසල් ගිහිල්ලා මේ පුවරුවක අකුරු ලියන දර්ශනයක්. එතකොට ඒ කියන්නේ එහෙම මූර්තියක් ලකුණු කරන්න නම් ඒ අකුරු ලිවීම අකුරු භාවිතය පිළිබඳ පුරුද්දක් ඉන්දියාවේ තියෙන අවශ්‍යයි. එතකොට අනිත් කාරණේ තමයි මේ එතකොට ඒක එක මතයක් බ්‍රාහ්මී අක්ෂර ලංකාවේ භාවිත වෙන්න පටන් ගත්තේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙහි වැඩම කරන්න අඩුම තරමේ සතවර්ෂ 3කට පමණ කලින් කියන අදහස. එහෙනම් අපේ රටේ එහෙම අකුරු භාවිතයක් එච්චර පුරාණ කාලෙක ඉඳලා තියෙන්න ඕන අවාසනාවකට වගේ අපිට එහෙම විශාල සෙල්ලිපි එවැනි කාලයකට කාල නිර්ණය කරන්න පුළුවන් මේ තරම් කාලයකට ලැබිලා නැහැ. අර වළංකටු වල සටහන් කරලා තියෙන අකුරු ඇරෙන්න. එතකොට කෙනෙකුට තවත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. එනිසා අපි දැන් පොදු එකඟතාවකට එනවා මේ බ්‍රාහ්මී අක්ෂර අපේ නිෂ්පාදනයක් නෙමෙයි. මේ රටේ නිෂ්පාදනයක් නෙමෙයි. ඒක කෙනෙක් අහන්න පුළුවන්. ඒතර අපිට අපේම අකුරු කියලා જાතියක් අපිට තිබුණේ නැද්ද? එතකොට ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි ඕනෑම සමාජයක් අකුරු නිෂ්පාදනය කරන්නේ පරිණාමීය ගමනකදී අකුරු නිෂ්පාදනය කරන්න අවශ්‍යතාවක් ඇති වෙන්න ඕනේ. ඒත් අපිට පේනවා මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන කාලයේ වෙනකොට අපට එහෙම අකුරු භාවිතා කිරීම පිළිබඳව දැඩි පොදු සමාජ අවශ්‍යතාවක් සමාජය තුළ තිබුණේ නැහැ කියන කාරණය. සමහර විට ඔය අපේ වළංකටුවල මේ ළඟදී මොණරාගල සීමලාණ්ඩෙන් හම්බුණා එක්තරා ගල් පෝරුවක්. ඒ ගල් පෝරුවේ සිරස් රේඛා සහ ඒ සිරස් රේඛා වලට සම්බන්ධ තවත් රේඛා යොදපු මොකක්ද සටහනක් තියලා තියෙනවා. ඒ දැන් සමහර විට අපි දන්නේ නැහැ මේ බ්‍රාහ්මී අක්ෂර එනකොට දැන් අපි ඒ සටහන ගැන ලොකුගාක් ගැඹුරෙන් දැන් කල්පනා කරමින් ඉන්නවා මේකේ මොකද්ද මේ සටහන් කරන්න උත්සාහ කරන් තියෙන්නේ කියලා. සර් පහුගිය දවස්වල කරපු ගවේෂණ වලදී හමුනේ. ඔව් මොණරාගල අපි මේ වැඩසටහනෙත් ඉන්නේ. අපි මොණරාගල ගිහිල්ලා වැඩසටහන දෙකක් කළානේ. ඔව් ඒකෙදී අපිට ඒක හම්බුණා. දැන් අපි ඒක ගැන මොකක් තවම අදහසක් ඉදිරිපත් කරන්න ඉක්මන් වෙන්නේ නැහැ. මොකද අපි ඒක පරීක්ෂාවට ලක් කළ යුතුයි. ඉතින් ගලක ඒ තරම් මහන්සියෙන් මේ වගේ ඉරි කෑලි කොටලා තියෙන්න හේතුව මොකද්ද කියන එක. ඒ වගේම මට මගේ මිත්‍රයෙක් ළඟදී චාරූපයක් එවලා තිබුණා. එක්තරා බෞද්ධ විහාර පරිශ්‍රයක ගලක කොටලා තියෙනවා මේ එකතු කිරීමේ ලකුණු පේලියක්. කියන්නේ ක අකුරු පේලියක් කොටලා තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ එහෙම කොටලා තියෙන්නේ ඇයි ඒක කයන්නක්ද වෙන සංකේතයක්ද මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් ඒ ඉඳන් කියන්න තියෙන්නේ සමහර විට බ්‍රාහ්මී අක්ෂර නොලැබුණා නම් අපිට අපි අපේම අකුරු පද්ධතියක් නිර්මාණය කරගන්න ඕනෑ තරම් ඉඩකඩ තිබුණා. අපි කොහොම හරි දැන් මේ කියන දේ අපි ලියා ගන්න සටහන් කරන්න තව කෙනෙක්ට දකින්න සලස්සන අපි උත්සාහයක් ගන්නවනේ. ඉතින් එහෙම අපි පරිණතියට පත් වෙන්න කලින් මං වැඩසටහන පටන් ගන්නකොට කිව්වා අකුරක් නිෂ්පාදනය කරන එක ක්‍රියාවලියක්. මිනිස්සු එක පාරටම අකුරු ලියන්නේ නැහැ. අකුරක් ලියන්න පටන් ගන්න ඉස්සෙල්ලාම රූපයක් ලියලා. රූපාක්ෂර තමයි. රූපාක්ෂර කියනට වඩා අපිට කියන්නේ රූප සංකේත පික්ටෝග්‍රාෆ්ස් කියලා නේ අපි කියන්නේ. උදාහරණයක් හැටියට කියනවා නම් ඉස්සර කාන්තාරේ යනකොට කොහේ හරි තැනක වතුර තිබුණා නම් ඒ වතුර අරගෙන ඔය ගියාට පස්සේ යන්න කලින් වතුර ගත්ත එක්කෙනා හංකෑල්ලක හරි මොහක හරි බාල්දියක් වගේ එක රූපයක් ඇඳලා එතන සටහන් කරලා යනවා. මේ බාල්දිය කියන්නේ වතුර. හරි එතකොට රූපයකින් යයි ඒ රූපේ සංකේතයෙන්. දැන් අදත් අපි මේ රූප සංකේත කියව ගන්නෝනේ වාහනේ එලවනකොට අර ඩෑෂ්බෝඩ් එකේ තියෙන රූප සංකේත. ඒ කියන්නේ පාර දෙකටත් තියෙන රූප සංකේත. අපි ඒවා කියවලා තේරුම් ගන්නවා. ඉතින් පික්ටෝග්‍රාෆ් කියන්නේ රූප සංකේත. ඒ කියන්නේ දැන්
සූර්යාගේ සංකේතයන්ද සූර්යාගෙන් සූර්යා. ඒක රූපේට රූපෙන් කියනවා. මිනිස්සෙගේ රූපයකද මිනිස්යාගේ මිනිස්යා. මේ අකුරේ මුල්ම අවස්ථාව. ඊට පස්සේ මේ රූපයකින් අර රූපේට රූපේ නෙමෙයි කියන්නේ රූපෙන් අදහසක් කියනවා. රූපෙන් අදහසක් කියනවා. නේ? දැන් එතකොට ඒ කියන්නේ දැන් අපි දන්නවා වාහනයක එකතු කිරීමේ ලකුණු ගහගෙන ගියොත් මේක ඇම්බියුලන්ස් එකක් කියලා. මේ රෝගීන් ගෙනියන්නේ කියලා. එතකොට අර එකතු කිරීමේ ලකුණට එකතු කිරීමේ ලකුණ නෙමෙයි ඒකේ තියෙන එකතු කිරීමේ ලකුණ ක්‍රොස් එකෙන් මේක ඇම්බියුලන්ස් එකක් කියලා කියන එක. ඒතර රූපයකින් අදහසක් දෙනවා. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි රූපයකින් ශබ්දයක් දෙනවා. අද චීන අකුරු තියෙන. ඒ රූපයක් ගත්තොත් ශබ්දයක් තියෙන එක. මැන්ඩරින් භාෂාවේ. ඔව් භාෂාවේ. ශබ්දයක්. ඊට පස්සේ තමයි අවසානයේ හතරේ ඉතින් ඒවට කියන අයිඩියෝග්‍රාෆ් අවධිය කියලා. ඊට පස්සේ හතරවෙනි අවධියේදී තමයි ඇල්ෆබටික් රයිටින් කියන වචනෙට එන්නේ අක්ෂර කියන වචනෙට එන්නේ. ඒ කියන්නේ ස්වර සහ ව්‍යංජන වෙන් කරලා අකුරු පද්ධතියක් ඇල්ෆබට්ස් කියන ඒවා. ඇල්ෆබට් කියන්නේ ඇල්ෆබේට් කියන එකනේ ඇල්ෆා බීටා අනුපිළිවෙලට යන අනුපිළිවෙල කියන එක තමයි ඇල්ෆබේට් කියන එක තමයි ඇල්ෆබට් කියලා කියන්නේ. එතකොට ඒ අනුව හදන ස්වර හා ව්‍යංජන වෙන් කරලා හදන මේ ඇල්ෆා සිලබරි කියලා කියනවා. ඇල්ෆා සිලබික් අකුරු පද්ධති හදාගත්තේ හුඟක් පසු කාලයක. එතකොට දැන් මේක අහන අපේ හිතවත් ශ්‍රාවකීන්ට තේරෙනවා අකුරක් අද බොහොම ලේසියෙන් අපි ලිව්වට අකුරක් නිෂ්පාදනය කරන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි. ඒකට හුඟක් කාලයක් යනවා. ඔව් දැන් අපේ කාලෙත් ගෙවි යනවා අපිට නොදැනීම අපිට විරාමයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ අතරතුර අපි මතක් කරන්නම් අපේ දුරකථන අංකය 0112255363 0112255363. නැත්නම් ඔබට පුළුවන් අපිට ඔබේ ඔබ නරඹන්නෙක් නම් අපේ YouTube වැඩසටහන කමෙන්ට්ස් වලින් ඔබට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. නැත්නම් YouTube වැඩසටහන description එකේ අපේ email ලිපින සඳහන් වෙනවා. ඒ ඔස්සේ ඔබට මේ වගේම අදහස් යොමු කරන්න පුළුවන්. කෙසේ වෙතත් කොයි ආකාරයෙන් එව්වත් අපි ඒවා තෝරා බේරාගෙන වැඩසටහනට ගැලපෙන පරිදි ඔබේ දායකත්වයේ ඔබේ ප්‍රශ්න ඔබේ අදහස් ඉදිරිපත් කරනවා. අපි යනවා විරාමයකට. විරාමෙන් අනතුරුවත් නැවතත් සඳුදා unlimited history සමග අපිව නරඹන උදවියට අපි ආරාධනා කරනවා. මෙතනින් අපේ අවසාන කොටසට තුන්වෙනි කොටසට පිවිසෙමු.